දැන් මම මෙහෙම එකක් ඇහුවොත් අසංක දැන් අපි දැක්ක දැන් ඔබයි ඒත් එක්කම හතුරු සිංහත් ලංකාවේ වැඩ කරන කාලේ සමාජ මාධ්‍ය අපි ගත සෝෂල් මීඩියා එතකොට ලංකාවේ ඇතුලේ ඉන්න මේන් ස්ට්‍රීම් මීඩියා හැම ඔබ දෙදෙනා ගැන බොහොම උනන්දුවෙන් හිටියා ඒ කියන්නේ මොනවාද කරන්නේ හැම තරඟයකම තරඟේ කණ්ඩායම් තේරීම ගැන ඉඳලා හැම දෙයක් ගැනම හැබැයි දැන් වර්තමානයේ ඉන්න විදේශ පුහුණු කරුවන් ආවට පස්සේ එහෙම දේවල් තාම දැන් හොයන්නේ නැති පරිසරයක් තියෙනවා කියලා ඔබට දැනෙන්නේ නැද්ද දැන් නයිජීරියාවේ ඉඳලා ඔබ දැන් ලංකාවෙන් ඈත ඉඳලා මේ දේ දකිද්දි දැන් තාමත් අපිට ටෙස්ට් තරඟයක් දිනන්න හම්බෙලා නැහැ අලුත් පුහුණු කරු විදේශ පුහුණු කරු යටතේ තාම ටෙස්ට් මැච් එකක් දිනලා නැහැනේ හැබැයි අර හතුරු සිංහලට ඔබ හිටපු කාලේ ඔබලට තිබ්බ පීඩනේ මේ විදේශ පුහුණු කරුවන්ට ලංකාවේ ඇතුලේ නැති වෙන්න හේතුව මොකක්ද ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ දේශීය පුහුණු කරුවන් කෙරෙහි අපේ ලංකාවේ ඇතුලේ ඒගොල්ලන්ට සහයක් නැති ප්‍රශ්නයක් තියෙනවද ඇත්ත ගොඩක් ඇත්තට මම හතුරු සිංහ ගැන ඉස්සලා පොඩක් කතා කරොත් මම එයාගේ ගොඩක් මිනිස්සු එයා ගැන කතා කරන්නේ එයාගේ කොන්ට්‍රැක්ට් එක ගැන එයාගේ කොන්ට්‍රැක්ට් එක ගැන මම කතා කරන්නේ නැහැ මම ඒකට එයාට ක්‍රෙඩිට් දෙනවා එයා ක්‍රිකට් බෝඩ් එකත් එක්ක නෙගෝෂিয়েට් කරා නම් එයාගේ කොන්ට්‍රැක්ට් එක ඒක එයාගේ තියෙන දක්ෂකම ස්කිල් එක හැම එක්කෙනෙක්ම තමන්ගේ කොන්ට්‍රැක්ට් එක නෙගෝෂিয়েට් කරනවා දැන් මම නයිජීරියාවේදී මම මගේ කොන්ට්‍රැක්ට් එක නෙගෝෂিয়েට් කරා මම නිකන් ජොබ් එකකට නෙමෙයි එන්න කැමති ඉතින් අතුරු එයාගේ වැඩේ කරා හතුරුගේ ප්ලෑන්ස් මම හතුරු එක්ක වැඩ කරා මාස 9ක් විතර මුලදී ඉඳලා හතුරුගේ ප්ලෑන්ස් තිබ්බා පළවෙනි දවසේ ඉඳලා මොකද එයා මාත් එක්ක හරි ක්ලෝස්ලි වැඩ කරා චන්ද හතුරු මොකද අපි දෙන්න එකට ක්‍රිකට් උත් ගැව ලංකාවට අන්ඩර් 19 ඉඳලා ඉතින් ඒ ප්ලෑන්ස් තිබ්බා 2019 වර්ල්ඩ් කප් එකට ඒක වෙනකන් හතුරු ප්ලෑන්ස් දාලා තිබ්බා අනිත් එක එයාගේ මේකත් තිබ්බා 20ක විතර ස්කොඩ් එකක් අරගෙන තමයි ස්කොඩ් එක තමයි අවුරුදු එකම ආරක් හතුරු යන්න ගියා. අනිතක හතුරුගේ තිබ්බ දෙයක් තමයි අපි බැලුවා කොච්චර වන් ඩේ ඉන්ටර්නැෂනල්ස් අපිට තියෙනවද කියලා ජනවාරි ආපු දවසේ ඉඳලා වර්ල්ඩ් කප් එක වෙනකම්. හ්ම් හ්ම්. කොච්චර T20 මැචස් තියෙනවද? ඊපස්සේ ආ බැලුවා ප්ලේයර්ස්ලාට කොහොමද එක්ස්පීරියන්ස් දෙන්නේ කියලා. දැන් එක්සැම්පල් එකකට දුෂ්මන්ත චමීර. වැඩි ක්‍රිකට් තිබ්බේ නැහැ. හැබැයි හතුරු බලලා කිව්වා මේ මැචස් ටික ගැව්වොත් දුෂ්මන්ත වර්ල්ඩ් කප් එක යනකොට වන් ඩේස් 30ක් විතර ගහලා T20s 18ක් විතර ගහලා එක්ස්පීරියන්ස් තියෙනවා කියලා. එහෙමයි හතුරු බැලුවා හතුරු හරිම ස්ට්‍රැටජික් තින්කර් කෙනෙක්. හැබැයි සිලෙක්ෂන් කමිටිය එක ලැබ්‍රොයි යටතේ මමත් හිටියා සිලෙක්ටර් කෙනෙක් කියලා. මම හැබැයි ටීම් මැනේජර්ගෙන් එලියට ගියා මට සිලෙක්ට් එකනොත් එලියට යන්න ඕන මොකද මට දෙක එකට කරන්න බෑ අපේ කන්ස්ටිටියුෂන් එකේ විදියට ලංකාවේ. අලුත් සිලෙක්ටර්ස්ලා ආව හැටිය ඒගොල්ලෝ හතුරුගේ ප්ලෑන්ස් ඔක්කොම අරගෙන විසිකරා. හතුරු මෙච්චර කාල ප්ලෑන් කරලා ඔක්කොම යන එක විසි කරලා ඒගොල්ලන් ඩිසයිඩ් කරා ඒගොල්ලන්ගේ ප්ලේයර්ස්ලා ටීම් එකක් ඇට. මට හරිම කනගාටු හතුරු මම මට ඕස්ට්‍රේලියාවේ සවුත් අප්‍රිකා ඉඳගෙන කෝල් කරලා අහනවා හෙට මැච් එක ගහන ටීම් එක මොකක්ද කියලා. දැන් යා හෙඩ් කෝච් ඒ රටේ ටීම් එකත් එක්ක ඉන්න මම හයි පර්ෆෝමන්ස් සෙට් එකේ වැඩ. මං කොහොමද දන්නේ ටීම් එකේ. හතුරු දැනගෙන හිටියේ නෑ ගහන 11 ගොඩක් මැචස් ඉතින් හතුරුළු තිබ්බ ප්‍රශ්න අන්නේ ඒවයි එතකොට ඒ දවස්වල මම දැනගත්තා මේම ගුවේ අපි වර්ල්ඩ් කප් එකේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. මොකද අපි වර්ල්ඩ් කප් එක සිලෙක්ට් කරාම 5 දෙනෙක් ගෙනිච්චා මාස 18ක් වන් ඩේස් ගහලා තිබ්බේ නැහැ. ප්ලේයර්ස්ලා 5 දෙනෙක්ව සිලෙක්ට් කරා 10 මාස 18ක් වන් ඩේ ඉන්ටර්නැෂනල්ස් ගහලා නැති 5 දෙනෙක්ව සිලෙක්ට් කරලා ගෙනිච්චා. ඉතින් ඔයා කිව්වාගේ පීඩනය තිබ්බේ හතුරුට එතන ගොඩා. මොකද කිසිම සේ එකක් තිබ්බේ නැහැ අලුත් සිලෙක්ෂන් පැනල් එක ආවට පස්සේ ඔක්කොම හතුරුකින් එලියට අරගෙන ඩිසයිඩ් කළා මම දැන් අපේ කන්ස්ටිටියුෂන් එකේ තියෙන්නේ කමන්නේ 15 සිලෙක්ට් කරන සිලෙක්ටර්ස් නේ හැබැයි ඊට පස්සේ ඔන් ටුව 11 සිලෙක්ට් කරන්නේ කෝච්චුයි කැප්ටන්ුයි මැනේජර්යි දැන් කෝච්චුයි කැප්ටන්ටයි තමයි හැමතිස්සම දෙන්නේ ෆයිනල් සේ එක 11යි ඒක තිබ්බේ නැහැ ඒව ගත්තා දැන් වෙලා තියෙන්නේ මිකියාට ඇවිල්ලා තියෙන්නේ ඒ කන්ඩිෂන්ස් උඩ මිකියාටගේ කන්ඩිෂන්ස් තමයි මං හිතන්නේ එයාට ෆයිනල් සේ එක තියෙනවා සිලෙක්ෂන් දැනට ඕකට ඉඩ දෙනවා ලංකාවේ ක්‍රිකට් වල වෙන්නේ දැන් මේ සීරීස් එකත් අපි හරියට ගියේ නැත්නම් මේ ටෙස්ට් එකක් දින්නේ නැත්නම් වෙස්ට් ඉන්ඩීස් ගිහලා මොනාරි උන්නේ නැත්නම් කියන දේ බලන්න මේ කියාතගෙනුත් ඔය ඔක්කොම අපේ වන් එදිරියට ඇදලා ගන්න